පාස්කුවිරිදා ප්‍රහාරය සහ එයින් සිදු වූ අහිංසක මිනිසුන්ගේ ජීවිත විනාශය වළක්වා ගැනීමට ඕනෑතරම් අවස්ථාව තිබියදී තම වගකීම් පැහැර හරිමින් එම විනාශය සිදුවීමට ඉඩහල උසස් රාජ්‍ය සහ පොලිස් නිලධාරීන් පිළිබඳ සත්‍ය යටපත් කරමින් දේශපාලනඥයන්ගේ හිතුවක්කාර වුවමනා එපාකම් අනුව වැඩ කටයුතු කරන පොලිසියේ උසස් නිලධාරීන් ඉහළ තනතුරු වලට පත් කර ගැනීමට දරන ව්‍යායාමයක් පිළිබඳව අපිට අසන්නට ලැබෙනවා. ඒ වගේ අශෝභන සහ දූෂිත උත්සාහයන් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ පහළ නිලධාරීන් මෙන්ම සමස්ත පොදු මහජනතාව දැනුම්වත් කිරීමේ අදහසින් තමයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව අපි පවත්වන්නේ. ඒ වගේම ජනතාව බලාපොරොත්තු වෙන යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට කැපවීමෙන් උත්සාහ දරන යහපත් රාජ්‍ය නිලධාරීන්ට බාධා කරමින් ඔවුන්ගේ ඉඩකඩ අහුරමින් ක්‍රියා කරන ඇතැම් දූෂිතයන් නිසා අපගේ දේශයේ ඇති වී තිබෙන මේ අවාසනාවන්ත සමාජ පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුය කියන අපේක්ෂාව පෙරදරි කරගෙන තමයි මේ දැනුම්වත් කිරීම සිදු කරන්න අපි අදහස් කළේ. අපි දන්නවා මේ වසරේ අප්‍රේල් මාසේ 21 වෙනි දිනට පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරය සිදු වෙලා වසර 4ක් ගත වෙනවා. නමුත් මේ වනතුරුත් මේ ම්ලේච්ඡ ඝාතනය පසුපස ඇති සත්‍ය එළිදරව් වී නොමැති බව තමයි අපගේ විශ්වාසය. අහිංසක මිනිස්සු 271 දෙනෙකු ඝාතනයට ලක් වෙලා ඒ වගේම තවත් සිය ගානකට තම අනාගතයේ සම්පූර්ණයෙන්ම අඳුරු කරපු මේ ක්‍රූර බෝම්බ ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විටින් විට පත් කරපු කොමිෂන් සභා 3ක වාර්තා මේ වන විටත් එඩි දක්වලා තිබෙනවා. ඒ අතරින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පළවෙනි වෙලුමේ එම කොමිෂන් විසින් කර ඇති නිර්දේශ ගණනාවක් තියෙනවා. 2019 පාස්කුවිරිදා කතෝලික සහ කිතුනු දේවස්ථාන ඇතුළු තවත් ස්ථාන කීපයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් දියත් කිරීමට ඇති සූදානම පිළිබඳව බෝම්බ ප්‍රහාරයට සති ගානකට ඉස්සෙල්ලා තොරතුරු ලැබිලා තිබුණ නමුත් එම ප්‍රහාරය වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් පොලිස් නිලධාරීන් කීප දෙනෙකු තම වගකීම් පැහැර ඇර ඇති බව ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විසින් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර පහත සඳහන් නිලධාරීන් මූලික වෙනවා. එවකට කොළඹ උතුර බහරව සිටි නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස් අධිකාරී සිසිල කුමාර, ඒ කාලේ කටාන පොලිසියේ ස්ථානාධිපති චමින්ද නවරත්න. මේ අය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාව කරලා තියෙන නිර්දේශ මෙහෙමයි. පළවෙනියම නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයාට එරෙහිව මෙන්න මේ නිර්දේශය කොමිෂන් සභා වාර්තාවේ සිංහල පරිවර්තනයේ 350 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඔහු හුදෙක් පණිවිඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කර ඇති අතර ඔහුගේ රාජකාරී ඉටු කිරීමට අපොහු සත්විය. ඒ අනුව ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්නට ඕන කියලා මේ කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරනවා. දෙවනි තැනැත්ත තමයි සහකාර පොලිස් අධිකාරී සිසිල කුමාර. ඔහුට එරෙහිව කර ඇති නිර්දේශය මෙයයි. ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔහුට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරාලගෙන් ඇමතුමක් ලැබිණි. ඔහුට ලැබුණු තොරතුරු වලට අනුව ඔහු යටතේ තිබූ පොලිස් ස්ථාන නිසි ලෙස පාලනය කර නොතිබිනි. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. ඒ සඳහන් වෙන්නේ
කොමිෂන් සභා වාර්තාවේ සිංහල පරිවර්තනයේ 355 වෙනි පිටුවේ. තුන්වෙනි තැනත්තා කටාන පොලිස් ස්ථානාධිපති චමින්ද නවරත්න. ඔහුට එරෙහිව තියෙන නිර්දේශය මෙයයි. ඔහු සිය රාජකාරී ඉටු කිරීමට අපොහොසත් වී ඇත. ඉහත තත්වයන් මත ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුය. එබැවින් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පරීක්ෂණ කොමිසම නිර්දේශ කරයි. 362 වෙනි පිටුව. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තම නීතිඥයන් මාර්ගයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීම් ගණනාවක් කරලා තිබුණා. අඩු වශයෙන් එම ලිපි ලැබුණ බව දන්වා පිළිතුරක්වත් එවීමට පොලිස්පතිවරයා මේ දක්වාත් අපොහොසත් වෙලා තිබෙනවා. ඒ වෙනුවට සිදු වෙලා තියෙන්නේ මේ පොලිස් නිලධාරීන් හට අඩු වශයෙන් එක නිලධාරියෙකුටවත් උසස් වීම් සහ අමතර වගකීම් පැවරීම. පරීක්ෂණ කොමිෂන් සභාව වෙනුවෙන් වැය කොට ඇති මුදල රුපියල් 9,13,00,000කට වඩා වැඩි. එම කොමිෂන් සභාව මගින් අවසානයේ ඉදිරිපත් කොට ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම මේසා විශාල මහජන මුදල් ප්‍රමාණයක් නාස්ති කිරීම. ඒ නිසා ඉහත සඳහන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ජනාධිපති කොමිෂන් සභාව විසින් කර ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රී ලංකාවේ කතෝලික සභාව වෙනුවෙන් අභියාචනාධිකරණයෙහි 2022 ජූනි මාසයේදී නඩුවක් ගොනු කළා. මේ දක්වා කීපවරක් මේ නඩුව අභියාචනාධිකරණයේ විභාග වූ අතර පොලිස්පතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිපතිවරයා ඉල්ලා සිටියේ මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ පනවා ඇති පෙත්සමේ තීන්දුව ලැබෙනතුරු මෙම නඩු විභාගය පමා කළ යුතු බවයි. එසේ වුවත් මෙම නඩුවට සම්බන්ධ කිසිවෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරි ඇති පෙත්සමට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම අභියාචනාධිකරණ පෙත්සම අරබයා නීතිපතිවරයාගේ ස්ථාවරයේ උනේ ජාතික පොලිස් කොමිසම මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර නැති බවයි. මේ පෙත්සම අභියාචනාධිකරණයේ තවදුරටත් විභාග වෙමින් පවතිනවා. පාස්කුවිරිදා බෝම්බ ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ සහ බරපතල ලෙස තුවාල වූ අහිංසක මිනිසුන් සහ ඔවුන්ගේ ඥාතීන් හට යුක්තිය සහ සාධාරණත්වය දිනා ගැනීමේ ප්‍රයත්නය කොයිතරම් බාධක පැමිණියත් අපි අතහරින්නේ නැහැ. අධිකරණය ස්වාධීනව මේ සඳහා සාධාරණය සහ යුක්තිය ඉටු කරන බව අප තුළ පූර්ණ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය හැම විටකම තහවුරු වන බව අපිට ස්ථිරයි. මා මේ කිව්වේ අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රකාශයක් මා ඉදිරිපත් කළේ.